පාර දිගේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. නයන රෙහාන්ට කියන දෙයක් සම්බන්ධව. ඒ සරණිට ඉස්පිරිතාලේ ඉන්න උනාට පස්සේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා. ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න. කැමැත්තක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවා නම් විතරක්ම. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම විල්සන් වගේම නයන මේ දෙන්න කතා කළේ මේ සරණ කියලා තියෙන බොරුවල හැටියට රෙහාන් මහත්තයා මේ ගැන දැනගත්තට පස්සේ තප්පරයක්වත් තින්න එකක් නෑ කියලා. ඉතින් එහෙම වුණොත් තමන්ගේ දරුවගේ ජීවිතයට මොකද වෙන්නේ කියලා මේ කට්ටිය සැරින් සැරේටම සාකච්ඡා කරලා තිබුණා. හැබැයි ඒ වුණාට සරණ නම් හිතලා තිබුණෙම නෑ රෙහාන්ට මේ දේවල් මාට්ටු වෙයි කියලා. ඇත්තටම මාට්ටු වුණොත් ඒ ගැන හිතනවට වඩා මාට්ටු වෙන්න කලින්ම තමන් මහත්තයට කරන බොරු ගැන කොච්චර වදවේදනා වින්දද කියන දේ කතා බලපු අපිට පැහැදිලි. කොහොම වුණත් ඩිවෝස් කේස් එක ගැන කල්පනා කරනකොට සරණට කෑමක්වත් ගන්න හිතෙන්නේ නෑ. ඒ වගේම හරියට නිින්දක් නිදා ගන්න හිතෙන්නේ නෑ. බය වෙලා හැරෙනවා. ඉතින් කොහොම හරි සරණට උවමනාව තිබුණා රෙහාන්ට කියන තමන්ව දිවස් කරන්න එපා කියලා. ඒ නිසා තමයි මේ ගැන රෙක්සිව දැනුවත් කරමින් කිව්වේ. ඉතින් කොහොම හරි දැන් රෙක්සි මේ ගැන කිව්වට පස්සේ ඒක දරා ගන්න බැරුව සරණට රෝහල්ගත වෙන්න වෙනවා කියන එක මම කලින් වීඩියෝ වලදීත් ඔයාලට පුළපුලාම කිව්වා. ඉතින් කොහොම හරි දැන් මේ රෝහල්ගත වුණාට පස්සේ ඊගාවට මොකද වෙන්නේ හිතන්නකෝ. අනිවාර්යෙන්ම ඉතින් අනිවාර්යෙන්ම රෙහාන්ගේ අම්මා රෙහාන් සරණිව බලන්න ආවට පස්සේ සරණිගේ අම්මා රෙහාන් සරණිව බලන්න ආවට පස්සේ සරණට ගොඩක් අමාරුයි කියන එක මෙතනදී රෙහාන්ට කියන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි රෙහාන්ට සරණිගේ අම්මා කියන්නේ තමන්ගේ දුවගේ ජීවිතයේ තියෙන දැන් රෙහාන්ගේ අතේ. ඉතින් ඒ නිසා සරණි රෙහාන්ට ආදරය කරානේ අඩුම තරමේ රස්සාව ගන්න ඕනකමට හරි අර සරණ ඒ දවස්වල කොච්චර උදව් කරලා තියෙනවද. ඉතින් ඒ ගැනවත් හිතලා තමන්ගේ දුව ගැන හිතලා වැඩ කරන්න කියන ඉල්ලීම මෙතනදී නයන කරාන ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි නයන කියන්නේ තමන්ගේ දුවගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ දෙන්න එපා කියලා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ දුවව තමන්ට ගොඩක් වටිනවා වගේම රෙහාන්ට වටින් නැති වුණාට තමන්ගේ දුවගේ ජීවිතය ගැන තමන්ට ලොකු බයක් තියෙනවා කියලා. ඉතින් ඒ බය නිසාම තමන්ට තමන්ගෙමවත් දෙයක් හිතන්න වෙලාවක් නැති වෙලා තියෙන කතාව කියයි. ඒ වගේම තමයි සරණිගේ ජීවිතේ බේරගන්න නම් අනිවාර්යයෙන්ම රෙහාන්ගේ ආදරේ අත්‍යවශ්‍ය කාරණාවක් නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ දුව ගැන තව ටිකක් හරි හිතලා බලන්න, තව සැරයක් හිතලා බලන්න, දුව ගැන තව ටිකක් හොයලා බලන්න ආදරේ ඇත්තක් නේද කියලා එතකොට තේරෙයි කියලායි කියන්නේ.